නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මුරාසනේ වැඩ සිටිනේ කෞරණීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවතර පිළිසකෙන් අවසරයි අපි මේ නිස්සාරණ වණේ පූර්ණ කාලීන භාවනා කරන යෝගීන් පිළිසක් වශයෙන් කාලයක් මේ පවත්වාගෙන යන භාවනා වැඩපිළිවෙලේ තම තමන් භාවනාවේ ලබන්නා වූ ඒ අත්දැකීම්ව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සියලුම කල්යාණ මිත්‍ර පන්ති විසින් සත්පුරුෂ මණ්ඩලයේ විසින් ඉදිරිපත් කරන්ට යදුන මූල ධර්ම කරුණුත් එකිනෙක ගලපමින් එකිනෙක සංසන්දනය කරමින් මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි ක්‍රමක්‍රමයෙන් එක එක භාවනා මට්ටම් නැත්නම් අවිද්‍යා අන්ධකාරය දුරු කරමින් තිරයෙන් තිරය මෝහ පටල අයින් කරමින් කමං කරන මාර්ගයක් විස්තර කරමින් ඉදිරිපත් කර ගන්නට යෙදුණා. මේ මාර්ගයේ දිහා බලනකොට මේ මාර්ගයට සම්බන්ධ වෙච්චි නැත්නම් පූර්ණ කාගිනව භාවනා වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරන පිරිසත් ඒ වාගේම මේ ධර්ම කරුණු වලට අහුම්කන් දීලා ඒ ධර්ම කරුණු තේරුම් ගන්න පිරිසත් එහෙම නැත්නම් හුදු අහුම්කන් දෙන පිරිස උනත් එක කාරණාවක් ඉතාමත් ප්‍රකටයි. ඒ මොකද්ද? මේ ධර්මයේ ගැඹුරයි, මේ ධර්මයේ ගැඹුරුයි. ඒක පාරකින්, එක ක්ෂණයකින්, එක ව්‍යාපාරයකින් ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ මාතෘකා කරගෙන යන ධර්ම දේශනාවේ තේමාව වශයෙන් අරගෙන බැලුවත් සාමාන්‍ය පුතඥේ හිතක ඉඳලා නිර්වාණය නැත්නම් නිබ්බාන ප්‍රතිසං නිර්වාණය තේරුම් අරගන්න තත්ත්වයේ දක්වා නිර්වාණ ප්‍රතිවේද ඥානෙ ලබා ගන්න තැන දක්වා යනකොට ඉතාමත්ම ප්‍රකට සංදිස්ථාන පහක් හම්බ වෙනවා. ඒ සංදිස්ථාන එකකට එකක් සුදු දෙන විදිහට එකකට එකක් යොමු කරන විදිහට ඍජු වඩා ඍජු ප්‍රතිපatti මාර්ගයකින් හැර ඉදිරිපත් කර ගන්නටත් ඉදිරිපත් කරගත්ත දේ විනිවිද දැක ගන්නටත් අපහසු බව විශේෂයෙන්ම භාවනා කරන පිරිස දන්නවා. ඒ සඳහා කොපමණක් සියුම් විදිහට මූල ධර්ම ලං කරගත යුතුද, මූල ධර්ම වලට ගරු කළ යුතුද, මූල ධර්ම ඇදහි යුතුද කියන එක සාර්ථකත්වයේ තියෙනවා. මුලින්ම පෘථග්ජන වශයෙන් පටන් ගන්න කෙනෙක් තමන් ඉදිරියේ ඇත්තා වූ අනන්ත අප්‍රමාණ සමාජික ප්‍රශ්න, එදිනදා ගෙවල් දොරවල් වල ප්‍රශ්න, කැමැදීම දෙදීමේ ප්‍රශ්න, ඉඳුන් හිතුන් ආහාර පාන සෙවීමේ ප්‍රශ්න වලදී අඳුර ආලෝකය දෙක අතර වෙනසක් නැතුව ගත කරන්නා වගේ තේහෙති. ඒක එහෙම ඇත්තකුත් කියනවා. ඒ මොකද බොහෝ දෙනා මේ කම්මස කතා ඥානය කියන හොඳ දේ කළොත් තමන්ට හොඳ ප්‍රතිඵල ලැබෙනවායි, නරක දේ කළොත් තමන්ට එහි නරක භුක්ති විඳින්න වෙනවායි කියන එක දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක පිළිපදින්නේ නැහැ. මේ නිසා ඒ පුද්ගලයෝ කම්ම සම්මෝහයේ දැවටිගෙන
භව අන්ධකාරයේ ගිලීගෙන අඳුරෙන් අඳුරට ගමන් කරන අවුලෙන් අවුලට ගමන් කරන ස්වරූපයක් තියෙනවා. නමුත් මේ බෞද්ධ වතයෙන් විශේෂයෙන්ම ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මුලින්ම හඳුන්වා දෙන නිසා අපට බෞද්ධයන් වතයෙන් ඒ කර්මයේ අවුල අඳුර විනිවිද ගන්නට පුළුවන්කමක් තියෙනවා. කම්මසකතා ඥානය පිළිගන්නා තාක්කල් ඒ අනුව කටයුතු කරන තාක්කල් අපි ධර්ම දේශනාවේ මාලාවේ තේරුම් ගත්ත විදිහට මේ බෞද්ධයන්ට පමණක්ම උරුම වාසනාවක් නෙවෙයි. Hindu ආගමේ මේ කම්මසකතා ඥාන පිළිගැනීම තියෙනවා. නමුත් බෞද්ධයෝ පිළි අරගැනීම තිබුණත් ක්‍රියාත් නැගෙන පිළිස අඩුකම නිසා බෞද්ධයන් වශයෙන් වුණත් එදිනදා ප්‍රශ්න වලට වෙලදී අවුල් කර ගන්නා ස්වරූපයේ එවට අසු නොවි නැතන්ට බොහොම ප්‍රකටයි. ඒ විදිහට අපි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගෙන හොඳ දේ කිරීමටත් නරක දේෙන් වෙන්වීමටත් කටයුතු කරනවා නම් අපි භවයේ ආලෝකයක් සංසාරේ ආලෝකයක් ලැබමින් කුසල් කරන පිරිසක් කුසල් කරු කරන පිරිසක් බවට පත් වෙනවා. එතකොට අපි මේ තාකල් භවයේදීන ආපු කම්ම සම්මෝහය කර්මයේ පිළිබඳව අවුල නොතැනීම හැලිලා ගිහිල්ලා කම්මසකතා ඥානෙ අප තුල ක්‍රමක්‍රමී කුල්ගන්නේ පටන් ගන්නවා. කලෙලි වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ඥානෙ අපට අවස්ථා තුනක් දෙනවා. මේ දෙන අවස්ථා තුනේ කැමැති කැමැතියත් කැමැති කැමැති දේ පිළිගන්න. ඒ පිළි අරගෙන මාර්ගය සම්පූර්ණ කිරීමෙන් ඒ මාර්ගයට අදාළ ප්‍රතිඵල ඵල ලැබෙනවා. මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන කටයුතු කර නැත්නම් භව සම්පත් අවශ්‍ය නම් ඒ භව සම්පත් ලබා දෙනවා. ඊට වැඩි උසස් වෙනවා ධ්‍යාන සම්පත්තිය. යම් කිසි කෙනෙකුට මේ භව සම්පත්තිය පිළිබඳව හොඳ යථාබෝධ ඥානයක් ඇති වෙලා මේ භව සම්පත්තිය අපි අනන්ත අප්‍රමාණ කාලයක් මේ සංසාරේ භුක්ති විඳලා ඒක කවදාකවත් සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කවදාකවත් ජීවීමකින් තොරව ඒ සඳහා චක්‍රවීමකින් තොරව ලබන්න පුළුවන් ඥානයක් සතුටක් නෙමෙයි. ඒක අසම්මිශ්‍රිත සතුටක් නෙමෙයි සම්මිශ්‍රිත සතුටක් ආදී විදිහට යම්ම කෙනෙක් සංවේගය පහළ කරගත්තොත් ඒ පුද්ගලයා භව සම්පත්තිය කියෙද්දි ඒ භව සම්පත්තිය වලට වැඩි උතුම් ධ්‍යාන සම්පත්තිය සඳහා අර කම්මසකතා ඥානය පාදක කරගන්නවා. තවත් පිටක් මේ භව සම්පත්තිය ප්‍රතික්ෂේප කරන ඒ විතරක් නෙමෙයි ධ්‍යාන සම්පත්තියත් ප්‍රතික්ෂේප කරලා ඥාන සම්පත්තිය කිසේ කටයුතු කරනවා. ඒ අනුව භව භෝග මාර්ගය ධ්‍යාන මාර්ගය ඥාන මාර්ගය කියන මේ මාර්ග තුන ඉදිරිපත් වෙනවා. මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න සත්පුරුෂයා. අද අපි මේ පැස්වීම පිළිස භව සම්පත්තියේ උනන්දුවක් ඇති පිටසක් නෙමෙයි. ඒ පමණක් නෙමෙයි ධ්‍යාන සම්පත්තිය විෂයේ උනන්දු ඇති පිටසක් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම ඥාන සම්පත්තිය විෂයේ ඥාන මාර්ගයට වැටී සිටගත් පිටසක්. මේ නිසා කියන විපස්සනා භාවනා කරන යෝගාවචර පිටසක්. ඒ කියන්නේ කම්මසකතා ඥානේ කලෙලි කරගත්තා වූ මාර්ගයේ උත්කෘෂ්ඨම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා කාය ජීවිත නිරපේක්ෂව ආය නැති වෙන්නේ නැති වේවා ජීවිතේ නැති වෙන්නේ නැති වේවා කියන අදහසෙන් හටීතු කරන පිරිසක්. අන්න එවැනි පිරිසකට මේ ළඟට එහෙම නැත්නම් වෙන විදිහකට කියනවනම් කම්මස්සකතා ඥානීය කොච්චර සම්පූර්ණ වෙලා තිබුණත් කොච්චර පිළි අරගෙන තිබුණත් මේ ගාව වැඩ පිළිවෙල පටන් ගත්තේ නැතිනම් ඉන් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරු වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවනම් ඉන් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරු කරන්නට ඒ සම්මෝහ දුරු කිරීමේ හේතු සම්පූර්ණ කරන්න ඕනේ. ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කරගත්ත විදිහට කොච්චර කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පහළ වුණත් ධම්ම සම්මෝහය ධර්මයේ මොකද්ද කියන අඳුර දුරු වෙන්නේ නැහැ. ඒ සඳහා ධම්ම වවත්තාන ඥානයේ පහළ වීමට කටයුතු කරන්න ඕනේ. විපස්සනා භාවනාවේදී කොහොමද යෝගාවචරයේ මේ ධම්ම වවත්තාන ඥානය ඇති කරගෙන ධම්ම සම්මෝහය දුරු කරන්නේ? ධම්ම සම්මෝහය අඳුරක් නම් ධම්ම වවත්තාන ඥානයේ ආලෝකයක්. කම්මසකතා ඥානයේ සම්මාදිට්ඨියකින් සූර වුණත් හොඳේ දේවල් කරන කෙනෙක් වුණත් නර්ග දේවලින් දුරු කෙනෙක් වුණත් අවදාකවත් මේ ආලෝකයේදී පහළ වෙන්නේ නැති නිසා
යෝගාවචරයට මේ සඳහන් කළ යුත්තක් තියෙනවා. විපස්සනා භාවනා යෝගාවචරයට දෙන උපදෙස් තමයි තමන් ඉදිරියට මොන්නෙම ධර්මතාවයක් ඉදිරිපත් වුණත් අපි ඒකට භාවනා පරියන්කේදී භාවනා ශේෂ්ඨයෙන් සඳහන් කරන අරමුණ කියන නම ධර්මතාවයේදී දෙන අරමුණ කිය. ඒ අරමුණේ රුචි භාවයක් අරුචි භාවයක් ඇති කරගන්නේ නැතුව කැමැත්තක් අකමැත්තක් ඉදිරිපත් කරගන්නේ නැතුව අරමුණු මතුවෙන ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් මේ අරමුණ මොකද්ද කියලා දැක ගන්න පුළුවන්. ඒ දැකගන්නේ අපි ධර්මතාවයේ මොකද්ද කියලා දැක ගැනීම. අන්න ඒ දැකීමෙන් තමයි ධම්ම සම්මෝහය දුරු වෙන්නේ. ඒ නිසා භාවනාවට පටන් ගන්න යෝගාවචරය තමන්ගේ මූල කර්මස්ථානේ ඉඳීම හැකිලිම හෝ වේවා ආස්වාස ප්‍රස්වාසයේ හෝ වේවා මතු වෙන ක්‍රමයට ස්වභාවික මට්ටමට හුස්ම වැටෙනකොට ඉඳීම අවස්ථාව මතු වෙනවනේ ඒ ඉඳීමට හරියට පිට එල්ල කරනවා මේක මට වේවා කියන හැඟීමකුත් නැතුව මේක මට නොවේවා කියන හැඟීමකුත් නැතිව මේ විදිහට හිත මෙනෙහි එල්ල කරනකොට මේ ප්‍රයත්නයේ නිසා වර එක අරමුණට හිත මූණට මූණ දාලා හිටිනවා. නමුත් මෙහි යෝගාවචරය බලාපොරොත්තු වෙච්ච විශේෂ රසයක් විශේෂ කුළු ගැනීමක් ඇති ගැනීමක් නැති නිසා කොහොම ඉක්මනට හිත මේ විශේෂ නිරස භාවය ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා නැවත නැවතත් ඒ අරමුණෙින්ම හිත යෙදවීම ඒ කාන්තේම වැදගත් වෙනවා. වෙන විදිහකින් කියනවා නම් නිවැරදි එල්ලයක් අඛණ්ඩව පවත්නා වීර්යය නැවත නැවත හිත යෙදවීමත් දෙක පවතිනවා නම් ඒ යෝගාවචරය වැඩි කල නොගොස් නොබෝ කලකින් මෙන්න අරමුණ නැත්නම් මෙන්න තින්වීම මේ තමයි තින්වීම දකින්න කිත්ත මෙන්න හැකිලිම මෙන්න තින්වීම හැකිලිම දකින්න කිත්ත මෙන්න ආස්වාසය මෙන්න ආස්වාසය දකින්න කිත්ත මෙන්න ප්‍රස්වාසය දකින්න කිත්ත මේ විදිහට තමන් තෝරා ගන්නා ලද්දා වූ මූල කර්මස්ථානයේ අනුව එමෙලේ කරන හිත මේකයි අරමුණ මේකයි කියලා දෙක වෙන් කර දැක ගන්න. මේක තමන් තුල ඍජුවම අස්තනා පිටම පේනකොට ඒ තුල විශාල සත්‍යයක් විශාල අතුලාන්තයක් තියෙන බව යෝගාවචරණ තේරෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන්න නම් ඒ తත්වය දිගට පවතිනවා. යම් තාක් දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් මතුවෙන අරමුණක් පාස උදාහරණයක් වශයෙන් කියනවා තින්දීමක් පාස තින්දීමේ අරමුණ පිරිසිදුව දැක ගන්නවා තින්දීමේ අරමුණ දැක ගන්නා හිත පිරිසිදුව දැක ගන්නවා හැකිලීමක් පාස හැකිලීම දැක ගන්නවා බලා සිටිනා වූ මෙනෙහි කරන හිත දැක ගන්නවා මේක දිගට යනකොට යෝගාවචරයේ හිත බාහිර රුචි අරුචිකම් වලින් තොර වෙලා මනාප අමනාපකම් වලින් තොර වෙලා සැක වලින් තොර වෙලා පිරිසිදු වෙනකොට අරමුණ මේකයි හිත මේකයි කියන භාවයේ එනකොට යෝගාවචරක විශේෂයෙන්ම පිරිසිදු භාවයේ රැඳෙනවා කිත්තේ. ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ මොන්නෙම අරමුණකට හිත යෙදුවත් අරමුණ සා හිත වෙන්කොට දැක ගන්නා තාක්කල් මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අරමුණ නම් වූ රූප ධර්ම හිත ඒ දේ දැක ගන්නා වූ හිත කියනා වූ නාම ධර්මත් කියන මේ දෙක ඉතාමත් ප්‍රකට වෙන්න ගන්නවා. යම් තාක් යෝගාවචරය සූරණං දක්ෂණං ඒ තාක් ඉක්මනින් මතුවෙන අරමුණ විසෙයි මෙන්න මේ කොටස් දෙක වෙන් කරගන්න. මේක තින්දීම වෙන්න පුළුවන්, හැකිලිම වෙන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, ඇසීමක්, දැකීමක්, ආග්‍රහණයක්, රසක්, පහසක් මේ ඕනෑම අරමුණක් වෙන්න පුළුවන්. අරමුණ විසෙයි ක්‍රියාප්‍රිය භාවයෙන් තොරව නැවත නැවතත් අරමුණට හිත නැංගීමට දක්වන යෝගාවචරය ලෝකීයතා වූ ධර්මතාවය නාම රූප කොටස් දෙකකින් මේ සෑම අරමුණක්ම සැදී තියෙනවය කියන එක තේරුණා. අන්න එදාට මේ සංසාරෙ මෙතුවා කල් තිබුණෝ ධම්ම සම්මෝහය දුරු වෙන ධම්ම වවත්තානි ඥානී යෝගාවචරයට පහළ වෙනවා. යන්තාක් යෝගාවචරය සතිමත්ද යන්තාක් යෝගාවචරය වීර්යවන්තද යන්තාක් යෝගාවචරය සමාධිවන්තද අන්න ඒ තාක් මේ ඥානයේ හිතේ පවතිනව සතිය බිඳී යන සමගම වීර්ය අතහැරීමත් හා සමගම සමාධිය විසිරී යාමත් හා සමගම ඥානෙ හිතෙන් පහළ වෙනවා. මොකද මේක තමන් ගන්න ප්‍රයත්නයේ සාපේක්ෂව ලැබෙන ඥානය. ඒ නිසා කවදාකවත් මේක පිළිබඳව අයිතියක් අපිට ගන්න හම් වෙන්නේ නැහැ මේ මූල අවස්ථාවේ.
ඒ නිසා යෝගාවචරයට කර්මස්ථාන ආචාර්යවරු ඉතාමත්ම කරුණාවෙන් තම මෛත්‍රී මතක් කරනවා මතුවෙන අරමුණක් ඇලීම් බැඳීම් වලින් තොරව ආසා එපාකම් වලින් තොරව නැවත නැවතත් හිත යොදවන්ට ඒකයි යෝගාවචරයාගේ එකම උත්තුම උපෝත් යුතුය මේ විදිහට ඉදිරියට යනවනම් ධම්ම සම්මෝහය ක්‍රමක්‍රමී මෙනෙහි කරන වායයක් පාසන් දුර් වෙන්න පටන් ගන්නවා එක මොහොතක එක තත්පරයකට එක වාරයක් මෙනෙහි කරන්න යෝගාවචරය දක්වන තත්පර 10ක් භාවනා කළොත් 10 ඇතුළත 10 වාරයක් සංසාර පුරා පවත්වාගෙන ආපු මේ ධම්ම සම්මෝහය දුරු කරගන්න පුළුවන් ඒ යෝගාවචරය ඒ කාලය තුල අසතිමත් නම් පුරුදු විදියට ධම්ම සම්මෝහයෙන් යෝගාවචරය මත් වෙනවා අවුලටපත් වෙනවා මේ අරමුණ විශේෂයි ඉස්ත්‍රි භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් කැමැති භාවයක් අකමැති භාවයක් ආදී විදියට ප්‍රපංච ධර්ම වැඩි වීම නිසා සංසාරයේ පළල් වෙනවා ගැඹුරින් වැඩි වෙනවා සංසාරිත බැඳෙනවා යම් විදියකට යෝගාවචරය ධර්මතාවයේ ධර්මතාවයේ වාසයේ රූප ධර්ම වාසයේ නාම ධර්ම වාසයෙන් ඇතිනාකල් ඒ යෝගාවචරයට ඒ අරමුණෙහි ඉස්ත්‍රි භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයකින් තොරව අන්නාදික්ති වලින් තොරව අනංගේ ධර්මයේ වවත්හාණය කරගෙන යන්න පුළුවන් වෙනවා ඒ තාකල් ධර්ම වවත්හාන ඥානාලෝකයෙන් යෝගාවචරයට ලොකු කලෙලියක් වැටෙනවා එහෙම නමුත් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරුකරන්ට මේ මට්ටමේ මදි එහෙමනම් අපි තේරුම් අරගන්න ඕනේ ධම්ම වවත්තාන කම්මසගතා ඥාන සම්මාදිට්ඨියෙන් තමයි ඍජු කරගත්තා වූ ප්‍රතිපatti වැඩපිළිවෙල මේ මනස්කාරයේ පැවැත්ම තුළින් ධර්මය නාම ධර්ම රූප ධර්ම වශයෙන් දෙකොටසට කඩලා ඉච්ඡාමත් පැහැදිලිව දැක ගන්න අවස්ථාවට ගැනිනකොට යෝගාවචරයද තමන්ගේ ප්‍රතිඵල තමන් වශයෙන්ම අත්දැක ගන්න පුළුවන් වෙනවා නමුත් වගකීම වැඩි වෙනවා ඉස්සරට වැඩිය තමන් මේ වටේ යෙත්තේ දැනුම තියෙන නිසා සුදු අධ්‍යක්ීමක් තියෙන නිසා යම් තාක් තමයි සංසාරෙට කැමති නම් ඒ සංසාර ගැතව අසතිමත්ව වීර්යයෙන් තොර වෙ සමාධියෙන් තොර ගත කරන බුද්ධලේකව තමයි වැටෙන්නේ. තමයි යම් තාක් මේ සංසාරෙට බය නැන් සංවේගේ පහළ වෙනවා නම් ඒ තාක්කල් මත වෙන සෑම අරමුණකම අරියන්තේදී හෝ වේවා අක්මනේදී හෝ වේවා එදිනදා කටයුතු වලදී හෝ වේවා අද නිින්දේ පසු වෙන සෑම අවස්ථාවකම සතිය පැවැත්වීමේ මේ ධර්ම ඥානයේ ධම්මවත්ථන ඥානෙ දුරු කරගන්න. නමුත් මේ මට්ටමේදී යෝගාවචරයට අවශ්‍ය ධර්මය මූල ධර්ම වශයෙන් බණ වශයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් නොලැබුණොත් මේ ඥානෙ මෙතන නතර වෙනවා. ඉදිරියට ය아가න්න බැරි වෙනවා. මේ නිසා මෙවැනි ධර්ම කර්මස්ථාන ධර්ම දේශනා විපස්සනා ධර්ම දේශනා පැවැත්වීමේ යෝගාවචරයට මේ මට්ටමින් ඉදිරියට යන්න අත්වල අවශ්‍යයි. එතනදී මතක් කරලා දෙනවා ධම්ම සම්මෝහය දුරු කරගත්තත් වෙන විදිහකට කියනවා නම් ධම්ම වවත්තාන ඥානාලෝකය පහල කරගත්තත් යෝගාවචරයා පච්චේ සම්මෝහයෙන් තාම මිදිලා නැහැ මේ ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම මොන විදිහටද එකිනෙකා විතේ පවතින්නේ කොහොමද මේ නාම ධර්ම අඛණ්ඩව දිගට පවතින්නේ කොහොමද මේ රූප ධර්ම අඛණ්ඩව දිගට සංතතියක් විදිහට පවතින්නේ මේ දේ තාම යෝගාවචරයට පැහැදිලි නැහැ. එහෙම නැත්නම් මේ අද වර්තමානයේ පවතිනා වූ නාම රූප ධර්ම කුමන හේතුවක් නිසා පහළ වුණාද? අද වර්තමානයේ පවතිනා වූ නාම රූප ධර්ම අනාගතයේ කුමන ඵලයක් සඳහා හේතු වෙනවද? මේ දේ දැක ගන්න යෝගාවචරය නාම රූප ධර්ම දිසියේ අර කලින් පවත්වපු ක්‍රමයේත කැඩි කැඩි වැටි වැටි නතර කර කර සතිය පැවැත්වීම වෙනුවට අඛණ්ඩ සතිය සතිපට්ඨාන සතිය ජීව කරගන්න වෙනවා. වෙන විදිහට කියනවා තමන් හඳුනාගත් ආවෝ මේ සතිය කියන ඉන්දිය ධර්මයේ ඊට කලින් ඒකට උදව් කරන්න ආවෝ වීරිය කියන ඉන්ද ධර්මයේ ඒ වගේම සතිය නිසා පහළ වෙන්න ආවෝ සමාධිය කියන ඉන්ද ධර්මයේ මේ දේවල් සෑම දෙයකට මුල් වන ආවෝ ශ්‍රද්ධාව කියන ඉන්ද ධර්මයේ මේ දේවල් සෑම දෙයක් නිසාම මතු මතේ පහළ වෙන්නා වූ ප්‍රඥාව කියන ඉන්දිය ධර්ම. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මය හඳුනා ගැනීමෙන් පස්සේ දැන් ඒ සෑම ඉන්දිය ධර්මයක්ම මුවාත් කරන්න ඕනේ, තියුණු කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ. එhmenan සෑම අරමුණකම මනාප අමනාප භාවයේදී ඉඳ නොතබ සමංගේ ෘචි අෘචික
එන විදිහෙන් කියනවා නම් මේ කය පිළිබඳව ආසාව මේක තමයි සැපදීම විශේෂ මේ ධර්මය නොසලකා හැරීම ඒ ජීවිතය පිළිබඳ ආසාව නිසා මේ ධර්මය නොසලකා හැරීම පැත්තකට කියලා කාය ජීවිත නිර්පේක්ෂව මේ ධර්මතාවම මතු කර ගන්න නම් ඉන්ද්‍රිය ධර්ම උතුම් කරලා ගන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම උතුම් කරලා කලකන කෙනෙක් නම් අර මුලින් තොරව වෙන් කරගත්තා වූ මේ නාම ධර්මයේ මේ රූප ධර්මයේ කියමින් අරමුණක් අරමුණක් ආස අඛණ්ඩව මනසිකාරයේ පවත්වන යෝගාවචරයාගේ හිත ක්‍රමක්‍රමයෙන් සතියේ තහවුරු භාවයේ මැත්තේ ලාමක මෘදු ප්‍රත්‍යාවක් දිනුනේ පටන් ගත්තා. මේ අරමුණ වලින් තොරව මේ අරමුණ වලට බාහිරව කිසිම දෙයක් මේ අරමුණ ප්‍රවැත්මට වගකීම බාරගන්නේ නැහැ. මේ නාම ධර්මෙමේ රූප ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ රූප ධර්මෙමේ මේ නාම ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ නාම ධර්මෙමේ මේ නාම ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ රූප ධර්මෙමේ මේ රූප ධර්ම વિશે බලපෑමක් තියෙනවා. යෝගාවචරය ක්ෂණයක් දැකලා ඊගාක්ෂණයේ අන්දව ගත කරනවා නම් මේ සම්බන්ධතාවයෙන් දකින්නේ නැහැ. නමුත් යෝගාවචරය දියුණු කරගත්ත ඉදිරිපත් කරගත්ත නාම රූප කොටස් දිත්තේට අදි එල්ලේකී යුක්තව අඛණ්ඩව මෙනෙහි කිරීම කරගෙන යනවනම් මේ එකිනෙකක් විශේෂයි එකිනෙකා බලපාන ආකාරය දැක ගන්නවා කියවත් සත්‍පත්‍ය පරිග්‍රහ ඥානයේ කියන ප්‍රත්‍යක් සහිතව අරමුණ දැක ගැනීම තිබුණා. මෙතනදී පත්‍ය සම්මෝහය කියන දේවල් වලට ප්‍රත්‍යය කොහෙන් ලැබෙනවාද කොහොම වෙනවද කියලා ඇත්තා වූ සම්මෝහය දුරයි. ලෝක ස්වરૂපයන කියනවා නම් එහෙම නැතුව විවිධ ආගම් මත අනුව කියනවා නම් මේ ලෝකයේ මේ සෑම දෙයක්ම මවන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්ය. ඒ ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම මේ නැගිටින්නේ. ඒ කැමැත්ත නිසා මම මේ ඉඳගන්නේ. ඒ නිසා මගේ හිතට දුක් වෙන්නේ. ඒ නිසා මට මේ මිනිස්සු දොස් කියන්නේ. ඒ නිසා මට සැප නැත්තේ ආදී විදිහට අපේ හිතේ දැන හෝ නොදැන අවතින්නා වූ මේ ඊශ්වර නිර්මාණවාද එහෙම නැත්නම් නව කෙනෙක් හිතනවනම් ඔය මොනවත් පත්ම ලෝකයක් තියෙන්නේ නැහැ මේ ජීවිතේ මරණයන් පස්සේ ඉවරයි ඒ නිසා ඉන්න තාක්කල් බොරු සතුන් මරලා හෝ හොරකම් කරලා හෝ කාම මිත්‍යාචාරයෙන් හෝ බොරු කීම් කේලාම් කීම් ආදීන් හෝ මිත්‍යාදිත්‍ය ගත වීමෙන් හෝ මේ කය පිනවන්ත ඕනේ මේ ආත්මය පිනවන්ත ඕනේ කියන උච්ඡේද දිට්ඨියකින් වන අන්නේ දිට්ඨි සියල්ලම මේ අවස්ථාවේදී මුල සිදියන්න පටන් ගන්නවා යෝගාවචරයට වැටෙනවා තමන්ට දැක ගන්නට බැරි තමන්ගේ විපස්සනාට අහු වෙන්නේ නැති කිසිම හේතුවක් නැහැ. නමුත් නොබලපු නිසා නොදකීම තිබුණා. දැන් කර්මස්ථානාචාර්යවරු හිත යොමු කරවීම නිසා යෝගාවචරය අකමැත්තෙන් නමුත් ඒ අරමුණ දිහා ඉතාම ගෞරවයෙන් බලානිනකොට ඇදහිල්ලෙන් බලානිනකොට සැලකිල්ලෙන් බලානිනකොට මේ නාම ධර්ම රූප ධර්ම වලට පිටින් කිසිම සර බලකාරී දෙවියෙක් නවංකාරයේ ඇත්තේ නැහැ. නමුත් මේ ධර්ම එකිනෙකට ඉතාමත්ම සියුමිති බලපානවා කියලා තේරුම් ගන්නකොට පත්‍ය සම්මෝහය දුරු වෙමින් පත්‍ය වවස්ථාන ඥාන අවස්ථාවට හිත පාවෙනවා. මේක යෝගාවචර ජීවිතේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. යෝගාවචරය තමන් මෙතුවාකල් ගෙන ආපු ඒ මත ඒ පිළිගැනීම් වලින් විමුක්ත වෙන්නේ වෙන විදියකින් කියනවා නම් තමන්ගේ ගුරුවරයාගෙන් පවා වින් වෙලා තමන්ගේ භාවනාව අඛණ්ඩව ගෙනියා ගැනීමේ සහතිකයක් එහෙම නැත්නම් තහවුරුවක් ලැබෙන අවස්ථාවක්. නමුත් බොහෝ දෙනා මේ අවස්ථාවේදී වටිනාකම නොදන්නා නිසා අර මේ කුආකල් පවත්වාගෙන ආපු වීරියේ සතියේ සමාධියේ වෙන විදියකින් කියනවා නම් සමාධි ස්කන්ධය වටිනාකම අඩුපට සැලකීම නිසා නිත්‍යර මේ තමන්ගේ භාවනා වැඩ පිළිවෙල අසතිමත් වෙන්න පටන් ගන්නවා. වරින් වර කැඩියයි. ඉඳපු ගමන් මොනවා හරි හිතට පහළ වෙන නිදහසට කාරණාවක් දීලා භාවනාව නතර කරනවා. භාවනාව නතර කරලා ඒ කර්ම විශේෂ හිත නිදැල්ලේ අයාලේ යනවා. හිත විතරක් නෙවෙයි මේ කයෙට හැප පහසුවල් හොයන්ට හදනවා. ඇහැට ලස්සන රූප දකින්න භාවනාව කරනවා. කනට ලස්සන ශබ්ද අහන්න භාවනාව වාද කරගන්නවා. නාසයට හොඳ ආග්‍රහණ ලබන්න දිවට රස ලබන්න ආදී ක්‍රම නිසා ඒ භාවනාව බාධා කරොත් අර කලින් අවස්ථාවල භාවනාව බාධා කළාට වැඩිය ඉතාමත්ම විශේෂ හානියක්
විශේෂ නාස්තියක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විදිහේ ඉතාමත්ම සවිස්තර තොරතුරු මූලධර්ම උපදේශ දෙමින් ඒ යෝගාචර පිළිසකේ ජීවණු අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඇත්තන්ගේ පවාහි ඉතාමත්ම දුර්වල තත්ත්වයකට පත් වෙනවා. විශාල නාස්තිය දැක දැක. ඒ නිසා යෝගාචරයේ වග බලා ගන්න ඕනේ. මේ විදිහ අපිට හැමදාමත් මේ අවංක මේ ඍජු මේ ඉතාම සවිස්තර තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රත්‍යය චීවර පින්ද පාප් තේන ආසන අපිට පහසුවෙන් සැලසෙන්නේ නැහැ. මේ தત્ත්වයේ තිබියදී අපි ඒ තොරතුරු ලං කරගන්නේ නැතුව අපේ සාමාන්‍ය ලෞකික දැනුම් වල හැටියට ඥාන කල්පනා කරලා නිදහසට කරු ඉදිරිපත් කරමින් මේ වැඩ පිළිවෙල බාධා කරනවනම් ඒක විශාල නාස්තියක් බවත් ඒ අහන දගින සෑම කෙනාටම හිත් පිරිහන தත්ත්වයක් බවත් තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන් මෙතුආකල් සම්මස්තකතා ඥානෙ ඉක්මවාගෙන අන්නවස්ථාන ඥානෙ ඉක්මවාගෙන මේ ලබාගත් අවස්ථාවට වාසනාව තියෙනවනේ අහුරුතුන්ගේ හිත උනන්දු කරන ස්වරූපයේ මේ ධම්මවස්ථාන ඥානෙ අඛණ්ඩව පවත්වන්නට උනන්දු වෙනවා. එහෙම උනන්දු වෙනවනේ ඒ ඥාන අවස්ථාව කැදී යාමේ සිදුවෙන හානියට හා සාපේක්ෂ විශාල ප්‍රතිඵල විශාල වෙනස්කම් ජීවිතයේ සිදුවෙන පටන් ගන්නවා. විශේෂයෙන්ම මතක් කරගන්න තියෙන දේ තමයි දැන් මෙතුආකල් යෝගාවචරයා තමන්ගේ පණ වාගේ අරසා කළාන සතිය ඒ සතියෙන් දැන් සංකජඤ්ඤේ පහළ වෙන්න පටන් ගන්නවා. මුරුදු ඥාන මෝරන්න පටන් ගන්නවා. සති සංකජඤ්ඤේ කියන ආකාරයට භාවනා වැඩෙන්න පටන් ගන්නවා. විපස්සුදී ධර්ම දේශනා කීපෙදී මතක් කරගන්න යෙදුනා මේ සම්ප්‍රජඤ්ඤ කොහොමද යෝගාචරයට පරියන්කයට උදව් කරන්නේ කොහොමද සක්මනට උදව් කරන්නේ කොහොමද ඉදිරියට කටයුතු උදව් කරන්නේ කියලා. ඒ මොකද ඒ සම්ප්‍රජඤ්ඤ කියන කාරණාව ඍජුවම මේ වර්තමාන මොහොතේදී මේ ක්‍රමයෙන් සම්පූර්ණ වෙන ආකාරයේ ඥානීය පහළ වීගෙන එනකොට ඒ අවස්ථාවේදී යෝගාවචරයට මේ සම්පජඤ්ඤ ධර්මය බණ මාර්ගයේ මූලධර්ම වාර්ගයේ හඳුන්වලා දෙනවා. හඳුන්වා දීලා මෙතුආකල් යෝගාවචරයාගේ ගමනට බාධා කළා වූ කැමැත්ත අකමැත්ත කියන දෙක ගොරෝසු මට්ටමේ මේ වෙනකොට දුර වෙලා තිබුණත් ඉතාමත්ම සියුම් විදිහට යෝගාවචරයාගේ මේ භාවනා දියුණුවට තමන්ගේ රුචි අර්ජිකන් මෙතුආකල් සමන් හිතාගෙන ආපු මතිමතාන්තර බාධා කරන හැටි ඒ බාධාවල් දුරු කරගෙන විනිවිද යන්ත මේ සම්පජඤ්ඤේ උදව් කර ගන්නා ආකාරය ධර්ම කතා මාර්ගයේ යෝගාවචරයට මේ විලාසිතෙහි ඇහිතෝ සුතමේ ඥානෙ ලැබෙන්නෝ ලැබිලා යෝගාවචරයට කල්පනා වෙන්නෝනේ මේ ඥාන පිළිබඳව මූල ධර්ම විශාල ප්‍රඥාවකින් යුක්තවයි බුද්ධචාරන් වහන්සේ ලෝකෙට හිමි කළ වදාරට යෙදුනේ. ඒ විතරක් නෙවෙයි විශාල කරුණාවකින්ුයි මේ තරම් විස්තරව මේ තරම් සවිස්තරව අපේ ඉදිරියගෙන තියන්නේ. ඒ නිසා ඒවව තේරුම් අරගන්නකොට යෝගාචර විශාල කුසල ඡන්දේ පහළ වෙනව තමයි මෙතුආ කල්ලාබු භාවනා අධ්‍යක්ීමුත් මේ සම්පජන්න ධර්මත් ඉදිරිපත් කරගනිමින් ජීවිතය යෝගාචර ජීවිතය තවත් එකලස් කරගන්නට හැඩ කරගන්න. ඒ නිසා සාත්‍යක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ ආදී විදිහට තමන්ගේ භාවනා ජීවිතය එහෙම හේකරන අතුරු මාර්ගවලට හෙලිකර හෙලන නිදහසට කරුණු කියන අවස්ථාවක් ඉදිරිපත් වෙන වෙලාවක් වෙනකොට මෙන්න විදිහට කියනවා නම් දුෂ්කරතාවයක් අපහසුයක් ඉදිරිපත් වෙනකොට භාවනාවට කම්මැලිකම පහළ වෙනකොට යෝගාවචිතා කල්පනා කරලා බලන්න ඕනේ. මම මේ අතුරු කටයුත්තක් ඉදිරිපත් කරගන්න හදන්නේ ඒ අතුරු කටයුත්ත නිසා මේ භාවනාවට ආපු බාධාව මොන ආර්ථයක් සහිත දෙයක්ද ඒකේ මට ආර්ථයක් හපේනවද අනර්ථයක් කරනවද කියලා සාර්ථක සම්ප්‍රජඤ්ඤේ වශයෙන් වහාම හිතට නැගුණු පලියෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව සලකා බැලීමක් තියෙනවා. එතකොට යෝගාවචරයට හිතට හිතවිල්ලක් එනවා නැත්නම් ඇහැට රූපයක් දකින්නවා කනට ශබ්දයක් ඇහෙනවා නාසයට ආග්‍රහණයක් ලැබෙනවා දිවට රසයක් දැනෙනවා ශරීරයට පහසක් ලැබෙනවා ලැබුණු ගමන්ම වහාම ප්‍රිය දෙයක් නම් ඒ බදා ගන්න හදනවා අප්‍රිය දෙයක් නම් ඒක විනාශ කරන්න හදනවා කිය කුපිත වෙන ස්වරූපේ වහා ක්‍රියාත්මක වෙන ස්වරූපේ වෙනුවට ඥානෙ ලං කරලා බලනවා මේ ලැබුණු දේ මොන අර්ථයක්ද කියන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයාගේ වහා කිපෙන සුළු ගතිය වෙනුවට මොහොතක නතර වෙන කාරණාවතේ සලකා බලන්න මේ සාර්ථක සම්පජඤ්ඤය අපිට මතක් කරගන්න.
ඒ විදිහට කාරණාව තේරුම් ගත්තට පස්සේ යත්තා වූ සාර්ථක අසාර්ථක භාවයේ තමයි තීක්ෂ භාවයේ අහිත භාවයේ තේරුම් ගත්තට පස්සේ ඒ දෙකෙන් තමයි ඉවසීමේ යුක්ත වේ යහපත් මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. භාවනාව දිගට ගෙනියනවද එහෙම නැත්නම් ඉදිරිපත් වනා වූ බාධකේ අනුව යනවා. කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. ඊගාවට යෝගාවචරය සප්පාය සම්පජාඤ්ඤ ක්‍රියාත්මක කරලා බලනවා මේ ගත තීන්දුව මගේ ශ්‍රමණ ජීවිතයට සප්පාය වෙනවද? යෝගාවචරයක් වශයෙන් මට ගැළපෙනවද? ඊ යෝගාවචරයක් නම් තමන් ආරක්ෂා කරන්නා වූ සිල්පද වලට බාධා කරනවද? ඒ විදිහට තමන් ඉන්න තැනට, තමන්ගේ වයසට, තමන්ගේ තත්ත්වයට ගැළපෙනවද කියලා එහි යථා වූ සප්පාය ස්වරූපයේ සත්‍රාය භාවයේ කල්පනා කරනවා. එතකොටත් යෝගාවචරය ආවේග ජනකව තමන්ගේ හිතුමතාන්තර මතිමතාන්තර අනුව යන්නේ නැතුව කාරණා කාරණා වශයෙන් ධර්මයේ ඉදිරිපත් කරගන්නට ඉවසීමේ ඉදිරිපත් කරගන්න. මේ නිසා මේ දෙකට පාරිහරිය ඥාන වශයෙන් සඳහන් කරනවා. ඉදිනදා ජීවිතයේදී කෙනෙකුගේ අභිවෘද්ධියට ඉතාමත් බලපාන සම්පජඤ්ඤ දෙකක්. නමුත් යෝගාවචරයට ඒ අවස්ථාවේදී මතක් කරගන්න දුන්නොත් යෝගාවචරය වහාම හදිසි තීන්දු ගන්න, හදිසියේ ක්‍රියාත්මක වෙන භාවයේ සාමවත් පවත්වන්න ගන්නවා නම් අර යෝගාවචර ජීවිතයෙන් ලබා ගන්නා වූ ඉන්ද්‍රිය ධර්මයේ සතිය සමාධිය ප්‍රඥා වගේ දේවල් වහ වහ බිඳියන්නේ. ඒ නිසා යෝගාචරය දැන් මෝරච්ච කෙනෙක් විදියට, වැඩිහිටියෙක් විදියට, කර්ම කාරණා දන්නා කෙනෙක් විදියට සිද්ධියක් වෙච්ච වෙලාවට ඉවසලා කර්මය ආධුපනා කළා. ඒරු මේරු කරගන්න පුළුවන් යෝගාවචරයට තුන්වෙනි වශයෙන් විපස්සනාවට ප්‍රඥාවට හේතු වෙන්නා වූ ගෝචර සම්පජඤ්ඤය මේ හතර තුල මේ ගෝචර ලක්මතුනා වූ අමතර අරමුණ තුල කායાનුපස්සනාව වඩන්නේ කොහොමද? වේදනානුපස්සනාව වඩන්නේ කොහොමද? චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද? ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද? නැත්තම් මේ විසම වූ අරමුණේ විවිධ වූ අරමුණේ විපස්සනාවට නම්වන්නේ කොහොමද? මේ නැංවීම ගෝචර භූමිය තුලදීම සිදු කරගන්නේ කොහොමද කියලා කලකා බලන ගෝචර සම්පජඤ්ඤයට හිතේ දෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් භාවනා කරගෙන යනකොට විනාඩි 10ක් 15ක් අලුත් යෝගාවචරයකට නැත්නම් සාමාන්‍ය භාවනා කරපු කෙනෙකුට නම් විනාඩි 45ක් 50ක් විතර යනකොට වෘද්ධ යෝගාවචරයකට නම් පැය 1කමාර දෙකක් විතර යනකොට තමන්ගේ ඉරියව්වේ අපහසුකම් මතුවෙන්න පටන් ගන්නවා. ඒ ඉරියව්ව අපහසුකම් සමහර දණෙහි වේදනාව වගේ කොන්දේ වේදනාව වගේ එහෙම නැත්නම් හිතේ දිගට පවත්න එපාකම් අකම්මැලිකම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා තමන් මූල කර්මස්ථානයේ යොදවන හිත නිතරම අවුල් කරන්න ගන්නවා. ඒ හිත ඒ දිහාවට අමෝරාවෙන් ඇද ගන්නා සුළු ස්වරූපයකට පත් කරනවා. වෙන විදිහට කියනවා නම් මූල කරගෙන යන කර්මාන්තෙට මේ වේදනාව බාධා කරනවා. එපා වීම බාධා කරනවා. අන්නේ අවස්ථාවකදී යෝගාවචරය මේ වේදනාව දැනුණු ප්‍රමණයින් මේ වහාම නැගිටලා තමන් ඉන්න පත්කද ලකා දාලා නැගිටලා යන්න ගියොත් ඒ යෝගාවචරයේ භාවනා හැමදාම වෘද්ධ තත්ත්වෙම පවතිනවා. ඒ වෙනුවට ඒ යෝගාවචරය තේරුම් අරගන්නවා නම් ඒ தත්වය දැන් මගේ මූල කර්මස්ථානයේ යොදන හිත වහවහා මූල කර්මස්ථානයෙන් පිටපණිනොත් ඒ මොකද හේතුව මේ අමතර බාධාවක් වේදනාවක් හොල්මන් කරන නිසා හිතේ එපාකම හොල්මන් කරන නිසා අන්‍ය විදිහට යෝගාවචරය දැන් තමන්ගේ භාවනා දිමන් සම්දීකට පැමිණ සිටිනවා කියලා තේරුම් ගන්නවනේ. ඒකට අපි කියනවා මේ සම්පජඤ්ඤ ක්‍රියාත්මකේ අවස්ථාව. එහෙම දැකගත්තොත් පමණයි යෝගාවචරයට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ මේ වේදනාව අනුව කටයුතු කිරීම මට කොච්චරක් අර්ථසහිතද, මූල කර්මස්ථානය අනුව කටයුතු කිරීම කොච්චරක් අර්ථසහිතද. මේ අනුව මූල කර්මස්ථානයේ හා සාපේක්ෂව වේදනාව සුළුතර එකක් නම් යෝගාවචරය වේදනාව අමතක කරලා කිරීම මූල කර්මස්ථානයේ දිගේ අර්ථය සලකලා හරවා ගන්නවා භාවනාව දැඩි වීර්යයකින් තමයි මූල කර්මස්ථානය. සමහර වෙලාවකදී මූල කර්මස්ථානයේ හා සමසම වෙන විදිහට මේ වේදනාව මතුවේ. එහෙම නැත්නම් බාහිරින් එන සාධ්‍යයක් මතුවේ. එහෙම නැත්නම් තමන්ට එපා වීම මතුවේ. එතකොට හිත වරක තමන්ට හොරෙන් මේ වේදනාව ආශ්‍රය කරලා හිත පැකිලෙනවා, හැඹරෙනවා, මුකුලිත වෙනවා පසුබාහ. නැවතත් තමයි යොදවන මූල කර්මස්ථානයේ ඒ විශේෂ හිතේ තියෙන පසුබාහ පැකිලෙන දියගුරු ස්වරූපය. මේ නිසා භාවනාව ලොකු වෙහෙසක් බවට පත් වෙනවා. එතෙන්දී යෝගාචරය සම්පජඤ්ඤය පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ මතුවේ තියෙන தත්ත්වයේ තේරුම් ගන්න. දැන් තමන්ගේ ගමනට අතුරු බාධාවක් මතුවලා තියෙනවා. ඒ අතුරු බාධාව තමන්ගේ මූල ගමනේ
ශක්තියට සමාන ශක්තියකින් මතුවේ. මෙහෙමනම් යෝගාවචරයක් අවදුරටත් මූල කර්මස්ථානීයයෙන්ම මුත්තන දිලා කරගෙන යන්න හදන භාවනාව. නමුත් සමහර වෙලාවලට එනවා මේ වේදනාව නැත්නම් බාහිරින් එන කරදරේ මූල කර්මස්ථානයේ තලා පෙලාගෙන වහයලාගෙන යන ස්වභාවය. අධික වේදනාවක් විදිහට. අන්නේ වෙලාවේදී යෝගාවචරය දැන් අර්ථය සලකා බලනොත් මේ වෙලාවේදී වේදනාව නොසලකා හිටියොත් මේ වේදනාව විසින් භාවනා කර්මස්ථානයක් තමන්ගේ ඉරියව්ව පිටත් ඔක්කොම බිඳිනවා. මේ නිසා දැන් වේදනාවට මුහුණ දෙ යුතුයි. මේකයි භාවනාව ඉදිරියට ගෙන යන්නට අර්ථය කියලා ඒ වෙලාවේදී කාරණා තේරුම් අරගෙන තමන් දෙමන් සම්ධියකටපත් වෙච්ච බව තේරුම් අරගෙන මේ වේදනාව මූල කර්මස්ථානයේ හා සමාන තැනක කියලා. මූල කර්මස්ථානයේ අමතක වෙන එක අමතක වෙන්න ඇරලා වේදනාවට හිතේ දෙනවා. එතකොට යෝගාවචරය දන්නොත් දැන් මගේ භාවනා වේදනාව. එතකොට හරියට වේදනාව තියෙන තැනක හිත අලවලා උග්‍රබතනට හිත අලවලා වේදනාව වශයෙන් මෙනෙහි කරනවා. මේ වේදනාව වශයෙන් මෙනෙහි කරනකොට දැන් යෝගාවචරය අර තමන් අර භාවනාවෙන් උගුළු ආගමන තරක් මූල කර්මස්ථානයේ අකාමකා ගමන තරමට ආපු සතුරා භාවනාවට නැංගුව වෙනවා. වේදනානුපස්සනාවට නැංගුව වෙනවා. යෝගාවචරයන් ඉන්දීම හැකිලීම හෝ වේවා එහෙම නැත්නම් අනාපානී හෝ වේවා එහෙම නැත්නම් වෙන අරමුණක් කායානුපස්සනා වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යියේ මොකද අපිට උගන්ලා තියෙන්නේ මුලින්ම කායානුපස්සනා ඊගාට වේදනානුපස්සනා ඊගාට චිත්තානුපස්සනා ඊගාට ධම්මානුපස්සනා නමුත් මේ අතුරෙන් අනතුරෙන් දැනුණා වූ මේ ආගන්තුකයා මේ කලබල කාර්යය අපි කිව්වට අප කෙනෙක් නෙවෙයි ඒ ඇවිල්ලා අපේ හිත ඒක වැරෙමේ වේදනාවටයි ඇදලාගන්නේ. නමුත් ඒකට හිත නුදුන්නොත් මුළු භාවනාවම කැඩිලා යන නිසා අපි එතෙන්දි තීන්දුවකට එළඹෙනවා වේදනාවට ප්‍රශ්නාට හිත යොදන්නට. එතකොට තමයි තාමත් ඉන්නේ සප්පාය ප්‍රභූමීමයි සතර සතිපට්ඨානීමයි. දැන් යෝගාවචරය හිත යොදාගෙන භාවනා කරන වේදනාව. යෝගාවචරයාගේ හිත යදීගෙන ඉන කාලෙත් නැත්නම් සතිපත්ත විශේෂයෙන්ම විපස්සනා ක්‍රමයට හැදීගෙන එනකොට ඒ හිතේ එක විදිහක විකසිත වීමක් සිද්ධ වෙනවා. එක විදිහක මේරීමක් සිද්ධ වෙනවා. කොහොමද? නුපුරුණු හිතේ නැත්නම් භාවනාවේ තාම සූරණ වුණු හිතේ මතුවෙන අරමුණේ මැද වෙලා විතරයි අල්ලන්නේ. අරමුණේ මතුවෙන ස්වરૂපය ඒ නුපුරුණු හිතට අවෙන්නේ නැහැ. ඒ වාගේම ඒ අරමුණ බිඳී යන ස්වરૂපේ යෝගාවචරයාගේ නුපුහුණු හිතට හම් වෙන්නේ නැහැ. යෝගාවචරයාගේ හිතට අහුවෙන්නේ ගොරෝසුවට ඇත්තා වූ ඒ අරමුණේ මධ්‍යස්ථ ස්වરૂපේ විතරයි. නමුත් ගුරුවරයන් විසින් දෙන සාමත්ත සවිස්තර තොරතුරු සවිස්තර උපදේශ වලට කඩු කරලා යෝගාවචරයා ෘචි අරුචිකාංග වලට ඉද නොතබ දිගට භාවනා කරගෙන යනවනම් අරමුණ අප්‍රිය වුණත් ප්‍රිය වුණත් සම උත්සාහයක් යෙදෙනවා නම් ක්‍රමක්‍රමයෙන් අරමුණේ හිත අලවා තබා භාවනා කරනවා නම් අරමුණට එල්ල කිරීම සූර වෙනවා නම් නැවත නැවත එල්ල කරනවා නම් ක්‍රමයේ යෝගාචරයට අරමුණේ ඇතිවීමත් සමගම පැවතීම තේින්ද ගන්නවා මේ උත්සාහයේ ප්‍රතිඵලය. කවදාකවත් උත්සාහ කරන්නේ නැතුව එක වරකින් දෙවරකින් අරමුණ අමතක කරලා නැත්නම් රුචි රුචි අරමුණ හොයමින් කැමැති කැමැති අරමුණ හොයමින් යන යෝගාවචරයට මේ தත්ත්වයට අත්දකින්න හම් වෙන්නේ නැහැ. සතිය පක්ෂග්‍රාහී වෙන්න දෙන්නේ නැතුව රුචි අරුචිකම් වලට ඉඳ නොතබ දිගටම අරමුණට හිත නැවත නැවත මෙනෙහි කරනවනම් හරියට එල්ල කරන්න දන්නවනම් යෝගාචරගේ හිතේ පිපීමක් වැඩිවීමක් සිද්ධ වෙනකොට අරමුණේ ඇතිවීමත් සමගම ලැබීම කියන මේ අවස්ථා දෙකම දැක ගන්න පුළුවන්. මේ වෙලාවේදී වේදනාව ගැන කල්පනා කරොත් යෝගාවචරය දැන් වේදනාවේ හිත අලවලා එහිම මෙහෙ කරගෙන යනකොට මේ එක විශාල වේදනාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ධන හිතේ මතුවෙනා වූ ලොකු වේදනාවට හිත යොදාගෙන ඉන්නකොට ඒ තුල විශාල වේදනා රාශියක් කියන බව දැක ගන්න පුළුවන්. මේ සෑම වේදනා අංශුවක් මේ මතුවීම යවතිම කියන මේ දෙක දැක ගන්නවා නමුත් අවසානයේ දකින්න ඉස්සෙල්ලා තව තවත් පුංචි පුංචි වේදනා රාශි මතුවෙන නිසා යෝගාවචරය තමම අවසානයේ දැක ගැනීම සම්බන්ධව අන්ධභාවයක් ඇතිවෙනවා. අපි මීට කලින් මතු කරගත්ත අදහසක් මෙතනදී ඉදිරිපත් කරගන්න පුළුවන්. යෝගාවචරයේ අරමුණක් හඳුනා ගන්නකොට ඕන ලෝකේ ඕනම කෙනෙක් වගේ
මුලින්ම දකින්නේ අරමුණේ සතරයි. අපි කැලේ යනකොට සතෙක් දැක්කොත් එකපාරටම ඇහැ ගැහිති ගමන් අපිට පේන්නේ සතාගේ සතරයි. චිත්තපටි මේ කැමරාවකින් ෆොටෝ එකක් ගත්ත ගමන් ඒ කැමරාවේ ෆොටෝ එකේ එක ක්ෂණයක දර්ශනීය සතරන් වෙන නිසා අපි ඒකට කියනවා සතරයි කියලා. නමුත් ඒ දෙසම තව මොහොතක් බලන්නේ කියොත් තව මොහොතක් බලන්නේ කියොත් ඒ සතරන කාලයක් සමග වෙනස් වෙන ආකාරයේ වැටෙනවා. මේ නිසා යෝගාවචරයට මතක් කරන්නේ අරමුණක සතහන හිතට වැටුණු පමණින් අරමුණ දිහී යන්න දෙන්නේ නැතුව ඒ අරමුණ විසෙයෙහිම මතුවෙන අලුත් මෙනෙහි කරන හිත් පරම්පරාව එහිම යොදවනකොට අරමුණේ වෙනස් වෙන ස්වરૂප අරමුණේ ඇතිවීම පැවතීම නැතිවීම ආදී දේවල් නැත්නම් අරමුණ කාලයත් සමග අවකාශයත් සමග වෙනස් වෙන ආකාර දැක ගන්න පුළුවන් වෙනවා. නමුත් යෝගාවචරය රස දේවල් හොයනවනම් රුචි දේවල් හොයනවනම් පහසු දේවල් හොයනවනම් මේ ධර්මතාවය විකසිත වෙන්නේ නැහැ. යෝගාවචරය භාවනා මධ්‍යස්ථානට එනකොට ගෙනාපු අහනമിതി ඒ මති මතාන්තර ඒ රුචි අධිකන් සහිතවම නොවැදුන හිතක් සහිතව භාවනා මධ්‍යස්ථානෙ යනවා. නමුත් මේ යෝගාවචරය අවංකන ඉතාමත්ම ශක්ති සම්පන්න නම් වීර්ය වන්දනන් දෙන උපදෙස් පිළිගනිනවා නම් ඒ යෝගාවචරය තුළ ගුණ විශේෂ පහළ වෙනවා. ඕනෑම අරමුණක සංධානයේ කියන සතහන දැක ගන්නත් පුළුවන් වෙනවා. ඒ දිහාවම ෘචි අ르චිකන් නොබලා හිත නැවත නැවත යෙදීම නිසා එయ్యතා වූ ආකාර දැක ගන්නත් පුළුවන්. මේ දෙකම දැකගත්තත් මේ අරමුණේ සම්පූර්ණ දැකගත්තා. ඒ අරමුණේ ඇත්තා වූ කුජලික ලක්ෂණ ඔක්කොම දැක්කා කියලා කියන්න බෑ. ක්ෂණයක් දකිනකොටම සතහන පේනවා. අපි කියනවා මේ සිංහල භාෂාවේ සුද දැක්කයි කියලා. මම යනවා ඔය කවුද යනවා සුදක් නම් දැක්ක ඒක ඉත්‍යවද්ද පුරුෂයෙක් කියන්නේ මම දන්නේ නැහැ කියන එක ගමේ ගොඩේ පාවිච්චි නැහැ. මේ පුද්ගලයා ඒ අරමුණේ සුද දැක්කට අරමුණ දිහාට නැවත හිත නොයදපු නිසා ඉත්‍යවද්ද පුරුෂයෙක් උතුරේ සිට දකුණට ගියාද දකුණේ සිට උතුරට ගියාද කියන ආකාර තේන්නේ නැහැ. ඒ වාගේ තමයි යෝගාචරයේ සතිය සැහැල්ලුණා ලෝහතයන සතියක් නම් ලාමක සතියක් නම් වේදනාව දකින්නේ යාන්තම් වේදනාවේ මතුපිට ඇත්තවෝ අප්‍රිය ප්‍රභාවේ පවන යෝගාවචරයදීන උපදෙස් ගැන කලකලා වේදනාවේ ඉතාම තීව්‍ර තන්තෙහි යොදාගෙන එහිම නැවත නැවතත් හිත යොදවනවනේ ඒ වේදනාව පවතින ආකාරය දැක ගන්න පුළුවන්. ඒ තුල ඇත්තව කුංචි කුංචි වේදනාව ආශිය ඒ කුංචි කුංචි වේදනා කැපී වතෙන් කැපී වතෙන් අඳුරින් වතෙන් පිලිසීම් වතෙන් දඟලීම් වතෙන් උණුසුම් සිසිල් ගති වතෙන් විවිධාකාර වෙන හැටි දැක ගන්න. නමුත් මේ ධර්ම දේශනා මෙතනදී මතක් කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ සම්පූර්ණ ඒ අරමුණ දැකගත්තා කියන පැත්තටපත් වෙන්නේ නැහැ. එහෙමපත් වෙන්න නම් වේදනාවේ ඇත්තා වූ ස්වභාවෞද්ගලික ලක්ෂණය වේදනාව කියන එක අපිට ගෙනල්ල පෙන්වන්න හදන සෑම දෙයක්ම දැක ගන්නා සුළු ස්වරූපේ වේදනාවේ ඇතිවීම, නැතිවීම, නැතිවීම කියන අවස්ථා තුනම දැක ගන්නවා. මේ නිසා භාවනා කරගෙන යනකොට මතක් කරනවා අනුමනක් මතුවෙච්චහම සිඳීම ඇතිවීම හෝ වේවා වේදනාව හෝ වේවා සද්දයක් හෝ වේවා සිවිලක් හෝ වේවා ඒ අරමුණේ ප්‍රිය වේවා අප්‍රිය වේවා මුල මැද අග කියන මේ තුනේම දැකගන්නේ කියන ඒ යන්තමට දකින්කොටම අපි දකින්නේ අරමුණේ මැද ප්‍රමාණය විතරයි නූපෝනේ හිත ඒක අපි කියනවා යන්තම් සතරක් දැක්කයි කියන මුලක් දැකලා මැදක් දකින්නත්මට යනවනම් අපිට කියන්න පුළුවන් ආකාරයක් නැත්නම් සතරක් අමතරව වැඩි විස්තරයක් දැකගත්තයි කියන මුලමෙත ආග කියන මේ තුන් ආකාරයෙන් දැක්ගත්තා නම් අරමුණ නැති වී යන හැටි සම්පූර්ණව බලන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඒ අරමුණේ අරමුණ විසින් අපිට දෙන්න හදන පණිවිඩේ අරමුණේ සම්පූර්ණ හැඩතල දැක්කා කියලා. එතකොට අපි කියනවා අරමුණේ පෞද්ගලික ලක්ෂණ අපි දැක්කා කියලා. මෙන්න මේ විදිහට පෞද්ගලික ලක්ෂණ සම්පූර්ණයෙන් දැක ගැනීම මේ නාම රූප පරිච්ඡේද අවස්ථාවේදී සිදු වෙන්නේ නැහැ. අච්චේ පරිග්‍රහ අවස්ථාවට යනකොට මුල මැද කියන දෙක නම් සිදුවේ. නමුත් අවසානිකාම සිදුවෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය ප්‍රතිගත්නි දාර්ශනික අනුව වේදනාව මෙනෙහි කරගෙන ඉන්නකොට යෝගාවචරයද තාම සංතාන ආකාර ඉතුරුව පවතිනවා. මයි මේ දකුණු කකුලේ ධන හිසේ කියන එක හිතේ සතහන තාම තියෙනවා. මේ වේදනාව වලලු කරේ ඉඳලා ධන හිස දක්වා පැතිරෙනවාය එතන ධනේ හිසේ ඉඳලා වලලු කර දක්වායි පැතිරෙනවා යේ කියන ආකාරයක් තමයි හිතේ තියෙනවා. මෙනෙහි කිරීම සිදු වෙනවා. හිත අරමුණට නැගිනවා. නමුත් තාම සංධාන පවතිනවා හිතේ.
ආකාර පවතිනවා හිතේ. මේ නිසා තාමත් යෝගාවචරයට මේ වේදනාව පේන්නේ මගේ දකුණේ කකුලේ වේදනාවක්. මම දුක් විඳිනවා. මේ වේදනාව මගේ ආත්මේ. නැත්නම් මේ වේදනාවට ආත්මයක් පවතිනවා. මොකද ඒ වේදනාව සමග මේ යෝගාවචරය තවම සංඛාණේ දකින්නවා ආකාරයේ දකින්න. මේ අවස්ථාවට ලැබෙන උපදේශයෙන් මේ වේදනාව සම්පූර්ණ නොදැකීම නිසා යෝගාවචරගේ හිතේ තාම වේදනා සංඛාණේ පවතිනවා ආකාරයේ පවතිනවා. මේ නිසා වේදනාව සමග මගේ කියන හැඟීම නොසලී පවතිනවා. එමිනේ මේ වේදනාවේ කෝ වේවා එහෙම නොවේවා කියන හැඟීමට තාම ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරය කියන්නේ ඒ තත්වයක් තේරුම් ගනිමින් මම වේදනාවක් දකිනවා, වේදනාව තියෙන තැනක් දකිනවා, වේදනාව තියෙන ආකාරයක් දකිනවා, ඒ පිළිබඳව රුචියක් පවතින නැත්නම් අරුචියක් පවතිනවා. මේ සියල්ලක්ම දකිනින් මේ වේදනාවේ ප්‍රකටම තැනට හිත යොදාගෙන දිගට භාවනා කරනවා නම් යෝගාවචරගේ හිත දුර වෙනවා. ඒ කියන්නේ මේ වේදනාව හාත් වශයෙන් දැක ගන්නකොට මේ වේදනාව ඇතුළත ඇත්තා වූ සෑම පුංචි වේදනාවක්ම ඉස්හානත්ම පිළිගන්න අසුළු ස්වරූපයෙන් දැක ගන්නකොට මේ වේදනාව තුළ සම්පූර්ණයෙන්ම හිත කිදාබයි. අන්න ඒ කිදාබයින මොහොත එනකොට හිත බොහෝම ජීවත් ඇති වෙනවා භාවනාවේ. ඒ තත්ත්වෙට එනකොට යෝගාවචරයට මේ සෑම පුංචි අංශුවක්ම වේදනාව කියන ලොකු වැඩ පිළිවෙලට આવු සෑම වේදනා අංශුවක්ම ඇතිවීම පේනවා. නැතිවීම පේනවා, පැවතීම පේනවා, නැතිවීමක් පේනවා. භංගයේ පේන්න ගන්නවා. අන්නේ එතකොට නම් යෝගාචර දන්නවා මේ වේදනාව දැන් තනෙහිස පුපුරන මට්ටමට කලවැට දෙදරන මට්ටමට හිස පුපුරන මට්ටමට තිබුණත් මේ තුල දැනටම බිඳී යෑම පටන් අරගෙන තියෙනවා. මේ බිඳී යෑම මම කැමැති වුණත් අකමැති වුණත් ඒකාන්තයෙන්ම පවතිනවා. මේ විදිහට වේදනාව ඇතුළට යනකොට මේක මගේ වේදනාවක් කියන එක හැයි. යම් මොහතක යෝගාවචරය ඒ මතුවෙනවා කියන පුංචි පුංචි වේදනා අංශු වල භංගයක් දකින්න මැත්තෙමෙත නැත්නම් විදියාවක් දකින්න මැත්තෙමෙත භාවනාව සමීප කරනවා නම් උත්සන්න කරනවා නම් ආසන්න කරන බලනවා නම් ඒ වෙනකොට යෝගාවචරයට පැහැදිලිවම පේන දේ තමයි අර කලින් තිබුණු සංතාන මායාව හිතින් හැලිලා මගේ මේ දකුණු කකුලේ තිබුණ වේදනාව කියන හැඟීම හැදිලා යනවා. නමුත් වේදනාව ඉතාමත්ම සජීවී විදිහට තමයි වටහාගන්න. කොහෙ තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. නමුත් වේදනාව පවතිනවා. ඒ වාගේ මේක දකුණු පැත්තේද වම් පැත්තේද ඉහළට යනවද පහළට යනවද මොනවාක්වත් තේරෙන්නේ නැහැ. පිළිදෙක නම් ආකාරය තේරෙන්නේ නැහැ. යෝගාවදයට මේ වේදනාව කියන්නේ මෙන්න මෙහෙම පොදු ලක්ෂණ සහිත දෙයක් කියන එක වැටෙන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා වේදනාව විනිවිදිනවායි. මේ වේදනාව විනිවිදින්න නම් ඒ වේදනාව ඇතුළත ඇත්තා වූ සෑම වේදනා අංශුවක් විශේෂයෙන්ම ඉතාමත් නැහැ. කලකිරීමක් වෙන්න ඕනේ. ඒ සෑම දෙයක්ම සාදර හිතින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒ පුංචි පුංචි අංශුවල ඇතිවීම පැවතීම කියන ක්‍රමයට හිත ලඟ වෙන්න මුළු වේදනාවේ නැත්නම් සමස්තයක් වශයෙන් කලින් හඳුනාගත්තා වූ ධනහිසේ වේදනාව කියන එක ධනහිස කියන ප්‍රඥප්තිය හැදිලා වම දකුණ උතුර දකුණ උඩ යට ආදී විදිහට එහෙම මෙහෙ ගමන් කරන ආකාර හැලිලා යනවා. ඒ වෙනුවට සෑම දෙයකම ඇත්තා වූ ඇතිවීම, පැවතීම, නැතිවීම එහෙම නැත්නම් වහා වහා මේ සෑම අංශුවක්ම ඉතාමත්ම වේගයෙන් වෙනස් වී යන බව අර ආකාර සංඛානවලට වඩා නැත්නම් ආකාර සංඛාන නිෂ්ප්‍රභා කරමින් ඉදිරියට යන පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී අර මෙතුආකාර යෝගාවචරය අරමුණු විෂයෙයි හිත විෂයෙයි එකිනෙකා බලපානා වූ ආකාරයේ කියන හේතුඵල සම්බන්ධතාවයේ දකින්න හිතපෙකේ උපදීව වැඩක් ගන්න අවස්ථාවට පත් වෙනවා. ඒ අරමුණේ සම්බන්ධ වෙල තියෙන උණුසුම් ගති, සිසිල් ගති, ආදකරන පෙරෙන ගති, සහැල්ලු ගති, බර ගති, ඒවා වේදනා විඳින ගති, ඒකේ ස්පර්ශය ලැබෙන හැටි, ඒවා එකිනෙකා වෙන්කර දකින හැටි, මෙන්න මේ විදිහට ඇත්තා වූ නාම ධර්ම සහ රූප ධර්ම එකිනෙකා ඉතාමත්ම විස්තර සහිතව වටහා ගන්නොත් ඒ වටහා ගන්න දේවල් කිසිසේත්ම එකිනෙක පටලැවෙන්නේ නැති ස්වරූපයක් තියෙනවා. ඉතාම විසද වෙනවා මේ මගේද එහෙ නැත්නම් මම මේ වාගේද කියන හැඟීමෙන් තොරව වේදනාව වේදනාවසෙයි එහි යත් ආ වූ තද බව සිසිල් බව
ආදී දේවල් ඉතාමත්ම ධර්මාවක් විදිහට නැත්නම් ධර්මතා ස්වරූපෙට දැක් ගන්න පුළුවන්. මේ අවස්ථාව වෙනකොට පඨවි ධාතුව ආද ගති සහිතයි පඨවි ධාතුව ගොරෝසු ගති සහිතයි පඨවි ධාතුව බර ගති සහිතයි නැත්නම් සහැල්ලුයි නැත්නම් මුරුදුයි නැත්නම් සහැල්ලු මුරුදු මෙලෙක් මෙන්න මේ ගති පඨවි ධාතුව වශයෙන් හඳුනා ගන්න. මෙන්න විදිහට කියනවා පඨවි ධාතුවේ තියෙන්න පුළුවන් නම් යම් තාක් පෞද්ගලික ලක්ෂණ ඒ සෑම දෙයක්ම දැක ගන්නා සුළු සුළු වෙත භාවනා හිත පැදෙනවා. ආපෝ ධාතු යද්දීනාව වැගිරෙන්නේ සිදු කරන ගති. ඒජෝ ධාතු යත්තා වූ උණුසුම් ගති, සිසිල් ගති, වායෝ ධාතු යත්තා වූ ධාරණ සොළවෙන ගති. මේ ගති එකිනෙකක් එකිනෙකක් අද වේදනා පරිේෂණයේ තුල යෝගාවචරයා ඉතාමත්ම සවිස්තරව දකිනව නමුත් එකිනෙක අතර පැටලීමක් නැහැ. ඒ වාගේම වේදනා ස්පර්ශ විඥානේ ආදී කොටස් ආඋනාම ධර්ම එකිනෙකක් එකිනෙකක් දක්වනවා. මේ දැකීම සිදු වෙනකොට මෙතු ආකාර තිබුණේ දකුණු කකුලේ වම් කකුලේ ස්ත්‍රිය පුරුෂය මාමය උඹය ආදී කොටස් ආව ප්‍රත්‍යක්ෂ හෙලෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝග අවශ්‍යතාව තේරුම් ගන්න ඕනේ ඒ අරමුණ දැඩිව අල්ලාගෙන ඒ අරමුණෙත් මෙ හිත නැවත නැවතත් එල්ල කර යෙදවීම නැවත නැවත යෙදවීම දිගට පවතින තාක්කල් යෝගාවචරයා ඒ ධර්මතාවද පෞද්ගලික ලක්ෂණ ඇතිවීම පැවතීම නැතිවීම වශයෙන් එක පැත්තකින් එහෙම නැත්නම් සංධාන වශයෙන් ආකාර වශයෙන් ඒ ඉතින්ම ආවේනික උත්තේජ ලක්ෂණේ වශයෙන් කියන මේ ධර්ම සම්පූර්ණ කිරීම සමගම හිත ප්‍රඥප්තිය බිඳිනවා. සංකතිය වශයෙන් අත්තා වූ ඝණය බිඳල යෝගාචරයට තේින්ද පටන් අර ගන්නවා. මේ වේදනාව තුළ ඇත්තා වූ ආපෝ ගතිය නිට්ටරෝම වෙනස් වෙමින් පවතී. තේජෝ ගතිය නිට්ටරෝම වෙනස් වෙමින් පවතී. වායෝ පඨවි. ඒ වාගේම නාම ධර්ම වශයෙන් විඥාණය මේව වෙන් කර කර හඳුනා ගන්න හැටි, වේදනාව මේක විඳින හැටි, ස්පර්ශයේ වශයෙන් මේවා ගැටෙන හැටි, මේ සෑම දෙයක්ම දැක ගන්නකොට මේ තුළ ඇත්තා වූ සුදු ධර්මතාවය ධර්මතාවයේ දෙම්ම හිත යම නිසා වේදනාව මගේ මම වේදනාවේ ආදී වශයෙන් ඇති කරුණු අමතක කරලා සෑම උන්චි ධර්මතාවයකම ඇත්තා වූ වහා වෙනස් වෙන ස්වરૂපෙට හිත යනකොට ප්‍රඥාක්තියේ තිබුණ හිත සන්තුති ලක්ෂණේ දිහාට නැගෙන්න ගන්නවා. මේ දේ මේ විස්තර කරන්න මේ තරම් වෙලා ගියාට පැය ගණන් පැය භාග ගණන් අවබෝධ කිරීමේදී සූර දක්ෂ යෝගාවචරයට ඉච්චර වෙලා යන්නේ නැහැ. නමුත් ඒ පුංචි වැඩක් නෙමෙයි. ඉතාමත්ම ගැඹුරකට ඉතාමත්ම ඇතුළාන්තයකට ගෙන යන දෙයක්. ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කැඩුම රාශියක් තියෙනවා. ඒ අඩුම කැඩුම සම්පූර්ණ වෙච්ච දවස තමයි මේ ඥාන පදම ඇති වෙන්නේ. ව්‍යංජන කඩනකොට ඒ ව්‍යංජනට අවශ්‍ය කරන අඩුම කැඩුම සම්පූර්ණ කළා පදම හරියව තමයි නීම රසයේ මතුවේ. ආන් මේ වගේ තමයි යෝගාවචරයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම සියල්ලම සම්පූර්ණ වෙලා හරියටම එල්ලයක් නැවත නැවත යෙදීමත් හරියියොත් යෝගාවචරයට මේ ධර්ම රසය මතුවෙනවා. ධර්ම ඕජාව රස විඳින්න ගන්නවා. එහෙම යෝගාවචරය මේ භාවනාවේදී විශාල ධර්ම රසයක් නිසා හිත විශාල වැඩිවීමකට පත් වෙනවා. මේ වැඩිම කොච්චර වැඩිනවද කියනවනම් මෙතුආකල් ධර්මතා ඉදිරියේ අඬමින් ධර්මතා ඉදිරියේ පැකිලෙමින් ධර්මතා ඉදිරියේ දියසුළු වේදෝපේ හිත දැන් නතර විලා ධර්මතාවේ දිහා බලා ඉන්න විතරක් නෙවෙයි අභියෝගය පිළියර ගන්න තරමට හිත ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒ යෝගාවචරයට මේ වේදනාව රසයක් බවට පත් වෙනවා. මේ දුක් වෙන වේදනාව ධර්ම මිහිරියාවක් බවට පත් වෙන තරමට මේ තුල ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බටහිර වගේ රටවල් වල ඇත්තන්ට මේ වගේ ධර්මයක් ඉදිරිපත් කරනකොට එහෙම නැත්නම් සත පහසු සුඛෝපභෝගී ජීවිතයක් ගත වෙනකොට මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරනකොට ඒ පුද්ගලයන්ට පේන්නේ මේ භවයේ දුකක් විදිහට මේ ජීවිතයේ දුකක් විදිහට උදාහරණ දුක ඉස්මතු කරන ධර්මයක් විදිහට පේනවා. අපි දැන් නෑ කියනවත් බෑ අපිට ඕක කියන්නවත් බෑ. නමුත් මේ ධර්මයේ එන මොනවාක්වත් නැත්නම් මේ දුක් වේදනාවේ මේ තාක් ඥානියට ගොදුරු වෙන ආහාර පියේදී ඒ දේ නොදක දුකින් අපි කායික දුකින් මානසික දුකක් බවට පෙළන්නේ අපේ හිත නිවන දැන් වලින් යටපත් කරනවා. අපි හරියට ක්‍රමේ නොදන්න නිසා මේ නිසා භාවනා නොකරන ඇත්තෝ
ගොඩින්ම පේරෙනවා නැත්නම් ගොඩින්ම දියබුළු භාවයට පත් වෙනවා මෙන්න මේ ධර්මතාව නිසා මේ මේ දුෂ්කරතාව නිසා මත කරන්න බෑ මේක දුක ඇති කරන ධර්මයක් ඒක දුක වඩන ධර්මයක් දුක නැති කරන ධර්මයක් නෙවෙයි කියලා නමුත් මතක් කරන්න තියෙන්නේ නිසිගුරු උපදේශ සහිතව මතුවෙන අරමුණක් විශේෂයි මේ කියන කම්මස්සකතා ඥාන සම්මාදෙච්චි ධම්මවත්තාන ඥාන සම්මාදෙච්චි අච්චේවත්තාන ඥාන සම්මාදෙච්චි ඉක්මෝල යනවන මේ කියන විදිහට ලක්ෂණ ප්‍රතිවේදයේ සිදු වෙනවන ඒ කියන්නේ ඕනෑම අරමුණක ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණය මේකය ඒ ලක්ෂණ ඉතාමත්ම සවිස්තරව ඉදි ගන්නා සුළුසුරුකෙන් භාවනා කරනකොට ඒ සෑම ලක්ෂණයකම පොදු ඇතිවීම මේකයි විවවහ වෙනස් වෙන සුළුයි අනිත්‍ය මේ සෑම වෙනස් වෙන සුළු දෙයක් නම් ඒක අපිට සැපගෙන දෙන්නා වූ දෙයක් නෙක පිළිවීම සඳහාමයි නමුත් විදේයයෙන් බලන්න ඉති නැත්නම් සංධාන පඤ්ඤති ආකාර පඤ්ඤති තෙජ්ජ පඤ්ඤති කියන මේ පෞද්ගලික ලක්ෂණ සම්පූර්ණයෙන්ම හැරිලා ගිහිල්ලා අනිත්‍ය භාවයෙන්ම ඉදිරිපත් වෙලා මගේ වේදනාවක් නෙවෙයි කියන තරමටම වේදනාව දැක්කන්න බැරි වුණා නම් යෝගාචරය අනාත්මයක් නෙමෙයි මතු කරගන්නේ නැහැ. අනාත්ම ලක්ෂණේ මතු නොවෙන තාකල් හිතෙන්නේ මේ පවතිනා වූ වේදනාව ළඟට යන්න ගන්න උත්සාහයක් විදිහට ඒකට කියනවා බුද්ධඝම දුක්ඛ සහිත ධර්මයක් කියලා. නමුත් යම් කෙනෙක් මේ වේදනාව අර විදිහට විනිවිදිනවා නම් එයි අත්තා වූ වහා වෙනස් වෙන සුළු ගතිය. මේ වෙනස් වෙන සුළු ගතිය නිසා පෙළෙන ස්වරූපේ නමුත් ඒ තුල උතුමාකාර විප්ලවයක් ඇති කරමින් මේක කාටවත් නතර කරන්න බැරි කම මේක කාගවත් කැමැත්තකින් සිදු නොවන බව ආන්දුමත්තු කරන්න බැරි භාවයේ තේරුම් ගන්න ගන්නකොට යෝගාවචරයේ ආර වේදනාව තුළ විශාල දැනු සම්භාරයක් ඇති කරගන්නවා. නමුත් මේ ධර්මතාවයේ නොදන්න කාය පිළිබඳ ආශාව වැඩි ආත්මය පිළිබඳ ආශාව වැඩි තමන්ගේ මතිමතාන්ත දෙමතියන්ට ලැස්ති නැති අතු මේ විදිහේ අනාත්ම වෙන ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නවා වෙනුවට මේ කය බිඳෙයි, කය මැරෙයි, කය දුක්පත් වෙයි කියලා හිතලා විශාල වශයෙන් පිටියව වෙනස් කිරීම සමාගතය නැගිටියන් වදික කරගන්න. එතකොට ඒ ඇතු දිගින් දිගටම මේ සංඛාර පඤ්ඤති ආකාර පඤ්ඤති කියන ප්‍රත්‍යක්ෂයෙන් ගැලෙමින් භවනාවේ ධර්ම රසය ධර්මෝ Javaට අහිත්වයි කියන හිමිකම නැති කරගන්න. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ කරගෙන යන භාවනාව ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්න යන්න යෝගාවචරයට අවශ්‍ය කරන උපදේශ ඉතාමත් නැහැ. සියුම් වෙනවා. ඒ වාගේම සියුම් භාවයේ වැඩි වෙන්න යෝගාවචරයාගේ ඒ පිළිබඳ දී ගෞරවය ඉතාමත් වැඩි වෙන්න අවශ්‍ය වෙනවා. සැලකිලිමත් වෙන්න වෙනවා. කියන දේ හරියට පිළිසිතුව පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. එහෙම නොවුනොත් මේ ධර්මෝජාව මේ ධර්ම රසය නොලැබිය. එහෙම කෙනෙක් ඊකට භාවනා කරන්නේ නැහැ කියන එක පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම කෙනෙක් විවිධ මත මත කරනවා නම් අසවල් දැන භාවනාව හොඳ නෑ අසවල් ගුරුවරයා හොඳ නෑ අසවල් බුදුහාමුදුරුවෝ හොඳ නෑ ධර්මිය හොඳ නෑ සංඝයා හොඳ නෑ කියලා පුදුම වෙන දෙයක්. ඒ නිසා තේරුම් අරගන්න මේ ලෝකේ පවතින මේ විවිධ මත අපේ තුල ඇවිල්ලා අපිට මේ හොල්මන් කරානේ වද දෙන්නේ හරිදර කරන්නේ අපේ තුල මේ නීවර ධර්ම බලපෑම නිසා අපිට අවශ්‍ය උපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැරි නිසායි එහෙම නැතිනම් හරියට උපදේශ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඒ තුල මලක් පිටින්න වගේ කාකාර ක්‍රමාකාර ක්‍රමයකට පිටිදීමක් සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරවල තේරුම් ගන්න ඕනේ මේ පිටිදීම ආසාව තිබුණ පළියට කැමැත්ත තිබුණ පළියට සිදු වෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව සිදු වෙනවා. සම්මස්කතා ඥාන සම්බන්ධයෙන් කතා කරනවනේ ඥානීය සීලය දෙක යෝගාවචරයන් පෙරාතුවම පිසිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ මතමත් මේ මෙනෙහි කිරීම අකණ්ඩව සිදු වෙනවා නම් ක්‍රමක්‍රමී ධර්මයේ මොකද්ද හේතුප්‍රත්‍යයේ මොකද්ද ඊගාවෙච්ච අරමුණක පෞද්ගලික ලක්ෂණ කියන්නේ මොනවද පොදු ලක්ෂණ කියන්නේ මොනවද පොදු ලක්ෂණ යම් අවස්ථාවක මතුණා නම් ඉදීම පෞද්ගලික ලක්ෂණ වැටෙනවා ඒ වැටෙනවා කියන්නේ මම ඔබ ස්ත්‍රී පුරුෂ ප්‍රිය අප්‍රිය කියන පත්‍යය හැලිල අරමුණියතාව යථා ධර්ම ස්වરૂපේ ධම්ම ලක්ෂණ ප්‍රතිවේදී සිදු වෙනවා මේක විශේෂ යෝගාවචර ජීවිතයකට වටින අවස්ථාවක් මේක අංග සම්පූර්ණ වෙනකොට නම් භාවනා වශයෙන් කියලා නම් භංග ඥානයේ දක්වාම ඉක දිනු වෙනවා අරමුණක ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ තුනම දකින්නකොට තමයි මේ ලක්ෂණ ප්‍රතිවේදයේ අංග සම්පූර්ණ වෙන්නේ ඊළඟට මේ ලබා ගන්නා වූ උතුම් ඥානෙ මේ ගාවට ඇත්තා වූ සම්මෝහය වෙන නිබ්බාන සම්මෝහය දුරු කරගන්නද
කොහොම පාවිච්චි කරනවා නිබ්බාන ප්‍රතිවේද ඥානයේට යාදෙන විදිහට කොහොම පාවිච්චි කරනවාද කියන එක අපි වෙලා අරගෙන සාකච්ඡා කරන්න ඕනේ. අදට වෙලාව මෙතකින් හමාර නිසා ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ ධර්මයේ අහු කන්දීමේ යම් කිසි කෙනෙකුට සුත්තමේ වටිනාකමක් අවබෝධයක් ලැබුණා නම් ඒ ලැබුණා වූ සුතිය තමන්ට වැටහෙනවා නම් මේ සුඛය එළවන දෙයක් මේක, සැපය එළවන දෙයක් මේක, විමුක්තිය එළවන දෙයක් මේක කියලා ඒ පුද්ගලයාට ඒක අත්හදා බලන්න හිතෙනවා. අන්නේ අත්හදා බලන කෙනාට පමණයි ධර්මයේ විවෘත වීම සිදු වෙන්නේ. ඒ පුද්ගලයාට ධර්මයේ පිළිබඳව අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. ඒ අත්දැකීම් මතතම මේ ධර්ම කතාව වැටෙනවන උත්සාහ ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ අත්ව කරගෙන යන භාවනාවට තම තමන් ලබාගෙන සිටින අත්දැකීම් සම්භාරයේද මේ ලැබුණා වූ ධර්මයේ තමන්ගේ ශක්තිමායක උකහාගන්න ලැබේවා. එසේ ලබා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නා වූ පෞද්ගලික වශයෙන් තමා බලාපොරොත්තු වෙන්නා වූ ඒ විමුක්තියට මේ ධර්ම කතාවෙන් ඒකාන්තයෙන්ම ධෛර්යය, ශක්තිය බලය ලැබේවා කියන මෛත්‍රී චේතනාවෙන් ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදින ධම්මජීව ස්වාමීන් වහන්සේ